ඇත්තටම ලසිත් මාලිංග ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමද ඔබට වඩාත් වැදගත් නැත්නම් IPL ක්‍රීඩා කිරීමද? මට වැදගත් වෙන්නේ හෙට දින තරඟ ක්‍රීඩා කිරීම පමණයි. කඩු ලබා ගත්තොත් පමණයි මම ජාතික කණ්ඩායම රැඳෙන්නේ. මම කඩු ලබා ගත්තේ නැත්නම් මම රට වෙනුවෙන් සෙල්ලම් කරලා මම කවුරුත් කණ්ඩායමට දාන්නේ නැහැ. සමහරවිට ඔයගොල්ලෝ චෝදනා මට කරනවා ඇති. ඔයගොල්ලෝ හිතනවා ඇති අනිත් ක්‍රීඩකයන් දක්ෂතා දක්වන්නේ නැතුව කණ්ඩායමේ ඉන්නවා කියලා. රට වෙනුවෙන් ක්‍රීඩා කර කර. right. වෙන්න පුළුවන්. එතකොට ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරද්දී ආබාධයට ලක් වෙන ලසිත් මාලිංග IPL ක්‍රීඩා කරද්දී ඇයි මේ ආබාධයට ලක් නොවෙන්නේ? 2008 IPL මම ක්‍රීඩා කරේ නැහැ මගේ දණිය ආබාධය නිසා. මම ක්‍රිකට් ගන්න පටන් ගත්තේ 2010. ඔයගොල්ලෝ ඒක දන්නවා. හැබැයි මම IPL ක්‍රීඩා කරේ නැහැ කියලා දන්නේ නැහැ. මම රටට ක්‍රිකට් ක්‍රීඩා කරලා නැත්නම් ඇයි මම දවස් අවුරුදු 12ක් තිස්සේ මේ කණ්ඩායමේ තියාගත්තේ? ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනවට වඩා ඔබ IPL ක්‍රීඩා කරද්දී වඩාත් හොඳින් ක්‍රීඩා කරනවා. ලෝකයේ වැඩිම ලෝක කුසලන තරඟවලදී හැට්‍රික් ලබා ගත්ත ක්‍රීඩකයා කවුද? ලසිත් මාලිංග. හැබැයි IPL එකද? නෑ. රට වෙනුවෙන් නෙමෙයි. රට වෙනුවෙන් නෙමෙයිනේ. පල්ලි වලට. නේ? පල්ලි වලට රඳිනවා විකට්. ඇයි මේ ලසිත් මාලිංගට ඉක්මනට තරහ යන්නේ? එක සැරයක් මිනිස්සුයෝ කියලා කියපු දෙයට මං දැන්නේ ලොකු දෙයක් කියවද මං දන්න සිංහල භාෂාව අනුව මිනිස්සු කියන්නේ මනසින් උසස් පුද්ගලයා. ඒකත් වැරදි නම් සිංහල භාෂාව අනුව සමාඩෝක ඉංග්‍රීසි වලින් කිව්වනම් වෙන වචනයක් කිව්වනම් ඒක හරියට පිළිගන්න තිබ්බා. බොහෝ දෙනෙකු ආදරය කරන ක්‍රීඩකයෙකු විදිහට ඔබ මේ මාධ්‍ය විදිහට කතා කරන විලාශය තමයි බොහෝ දෙනෙකුට ගැටලු වුනේ. මේ ලංකාවේ මට ඇරෙන්න වෙන කිසිම රටක වෙන ක්‍රිකට් ක්‍රීඩකයෙකුට හොම වෙලා තියෙනවා. රේටින්ස් ගන්න හෝ මොනවා හෝ බලාපොරොත්තුෙන් එහෙම දේවල් කරන්න එපා. මාධ්‍ය තුලින්ම ඉදිරියට එන මෙවැනි ක්‍රීඩකයෙක් මාධ්‍යට මෙහෙම කතා කිරීම සුදුසුද? ඔයගොල්ලෝ හිතනවා නම් මාධ්‍ය මාව ගෙනාවා කියලා මම වගේ එක්කෙනෙක් ගේන්න එපා. හරි අපරාධයක් මම අවුරුදු 12 තිස්සේ කරලා තියෙන්නේ. දැන් මෙහෙම ගිහිල්ලා ලසිත් මාලිංග මටත් බනින්න දන්නේ නැහැ. මම කාටවත් බනින්නේ නැහැ. මොකද මට දැන් අයිමත් බනින්න ඉතුරු කරලා දෙයක් නැහැ. මට කියන්න දින ඔක්කොම කියලා.